අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පැවැත්වීම සම්බන්ධ තීරණය ගැන ඇමති ජී.එල්. කියයි පෙට්‍රල් මිල ජනතාව පීඩාවට පත් කරද්දී පොල් තෙල් මිල දෙගුණ වෙලා මන්ත්‍රී එරන් පවසයි वन अलिंगेन पीड़ा विदिन महियांकनी जनताव दन देशीय पुआत पास्कु प्रहारे संबंधव विपक्षे सिटे दीदून पोरंदु वात्मान प्राचे मगहरीने एदै सिरिल गामिनी पियतुमा प्राश्न कला ए कोलंप पवती माध्य हमुगते एम अवस्थावट कार्दिनल मेल्कम राजीत हीमी पारांद एक वसिटिया පාස්කු ප්‍රහාරය පිළිබඳ අපට සෑහීමකට පත්වෙන්නට පුළුවන් ආකාරයෙන් මෙම විමර්ශනයන් සිදු කරනවා කියලා අපිට කියන්නට බෑ අපි රජයෙන් ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ විමර්ශන උඩින් පල්ලෙන් කරලා කීප දෙනෙකුව උසාවියට ගෙනැල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට් එක යට දාන්න කටයුතු කරන්න එපා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී ඇතැම් මැති ඇමතිවරුන් විසින් ප්‍රකාශ කරන ලද සමහර කරුණුත් පදනම් කරගෙන ඒ විමර්ශනයේ සිදු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා සයින්ද මරුදුවල සිදුවෙච්ච සිදුවීමෙන් පස්සේ ඒතන මිය ගිය අයගේ ශරීරවල DNA පරීක්ෂාවෙන් සොයාගත්තේ සාරා ජෙස්මින් කියන ඒ තැනැත්තිය එනම් කටුව පිටියේ බෝම්බය පුපුරවාගත්තු හස්තුන් කියන එක්කෙනාගේ භාර්යාව එයා මිය ගියේ නැහැ කියලා එයාගේ DNA හම්බුනේ නැහැ කියලා රජය ඒක පිළිගත්තා ඒ පස්සේ ආයි හදිස්සියෙම මේ මිනිසුන්ගේ මිනි ඔක්කොම හාරලා ආයිශරයක් හොයන්න හැදුවා සාරා ජෙස්මින්ගේ DNA තව තියෙනවද කියලා. එක මහ විහිළුවක්. සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා පාස්කු කොමිෂමේදී පොලිස් නිලධාරියෙක් තමයි සාරා ජෙස්මින්ව මඩකලපුවේ ඉඳලා මන්නාරමට ගෙනියලා තියෙන්නේ. එහෙමනම් පොලිස් නිලධාරීන් සම්බන්ධද? එතකොට අර හමුදාවේ බුද්ධි අංශයේ අය ජමීල් කියන තැනත්තා සමග කරපු ගනුදෙනු මොනවද? ඒ නිසා අපිට මේ මතු පිටින් පේන සාක්ෂි වලට අමතරව තවත් සැඟවුණු රහස්ගත අදහස් කීපයක් මතුවෙනවා මේ ප්‍රහාරය ඔය කියන කණ්ඩායමට වඩා පුළුල් ප්‍රහාරයක් සංවිධානයක් මේ ප්‍රහාරය පිටිපස්සේ තියෙනවා. රජයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු දිගින් දිගටම ප්‍රකාශ කරපු කාරණේ තමයි විපක්ෂය බලයේ ඉඳද්දි තමයි මේ ප්‍රහාරය සිද්ධ වුනේ. දැන් අපිට තේරෙන්නේ නැති දේ තමයි එහෙමනම් ඇයි මේ රජය මේ විමර්ශනයන් මේ කුමන්ත්‍රණය යට ගන්න උත්සාහ කරන්නේ. මේකට මේ පවතින රජයේ සම්බන්ධයක් නැතිනම් ඒක මෙච්චර ඇදගෙන යන්න ඕනේ නැහැ. මෙච්චර යට ගන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. අපි කියමු මේ කුමන්ත්‍රණ දේශපාලන කුමන්ත්‍රණයක් නම් එතකොට මේ රටේ දේශපාලනය සිද්ධ වෙන්නේ මේ විදිහට නම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා වැඩක් නැහැ. ඡන්ද පිළිබඳව කතා කරලා වැඩක් නැහැ. පහා ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය තවමත් ස්ථිර නැතයි ඇමති ජී.එල්.පී. රිස් මහතා පවසනවා. පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ නිසි ඇගීම ලැබුණු පසු දිනය ප්‍රකාශයට පත් කරන බව නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. අපි බලාපොරොත්තු වෙනවා දින 10ක් ඇතුළත මුළු රටේම ගුරුවරුන් එන්නත් කරන වැඩපිළිවෙල අවසන් කරන්නට තව සති 4කින් දෙවන මාත්‍රාව දෙන්න පුළුවන්. අපිට පුළුවන් වෙනවා අපේ රටේ පාසල් සැලසුම් සාගත නිර්දේශවලට අනුගත වෙමින් ආරම්භ කිරීමට. අධ්‍යාපන පොදු සාතික උසස් පෙළ විභාගයේ හා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඔක්තෝබර් මාසයේ පවත්වනාද එහෙම නැත්නම් ටිකක් කල් දානවද කියලා රටේ පවතින කොවිඩ් 19 තත්ත්වය නිසා අදාළ පුද්ගලයන් සමග පූර්ණ සාකච්ඡාවකින් අනතුරුව මම බලාපොරොත්තු වෙනවා ඒ ගැන තීරණයක් අරගෙන එන සතියේ ඒ තීරණය ප්‍රකාශයට පත් කිරීම. වැඩ පිළිවෙලක් යොදාගෙන යනවා නාලිකා 16ක් පාවිච්චි කරන්න. ඒකට ප්‍රථම පියවර වන්නේ දේශන ඒ පාඩම් සකස් කර ගැනීම. ඉතින් මම බලාපොරොත්තු වෙනවා එන සති 3ක් විතර ඇතුළත ඒවා ඒ පාඩම් සකස් කරලා අවසන් කිරීමට පුළුවන් වෙයි කියලා. හැඳි දෙකකින් බෙදෙන එක වහා නතර කරන්නයි එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට වර්ජන රැල්ලකට මුහුණ දීමට සූදානම් වන්නයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ අතර ප්‍රකාශ කරනවා.
වගකීම් බාර දීලා මෙව යනවනම් මීට වඩා ගිනියන්න පුළුවන්කම තිබෙනවා. අපි ආපුවාම කියන්නේ මොකද්ද? අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන මං ආපුවාම මොකද කියලා මම මේ ළඟදී ආවේ මට තව වැඩ හුරු නෑ. මේගොල්ලෝ තියාගන්න ඕන පොඩක් වැඩ කරන්න. දෙන්නේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා වැඩ හුරු නැත්තම් ඕක ඉන්නේ මොකටද? අපි කියනවා දන්න කියන දාන්නකෝ කොට. එතුමා බබෙද්ද වැඩ කර ගන්න. ලේකම්තුමාගෙන් ආපුවාම එතුමා නිරුත්තර. ආවම ස්වාමීන් වහන්සේ මේක ඇමතිතුමියගේ මතයක්. අපේ ගරු ඇමතිතුමියනි හැන්දනන්ද පැත්තකට බෙදන්න එපා. එක විදියකට බෙදන්න ඔබතුමිය. මේ රටේ කොවිඩ් ව්‍යසනේ නිර්මාර්තු කවුරුත් නෙමෙයි මේ රටේ සෞඛ්‍ය ඇමතිනිය. වන පවිත්‍රා දේවි වන්නියරච්. එතුමිය කොවිඩ් රැලි නිර්මාර්තු වුණා විතරක් නෙමෙයි. දැන් අලුත් රැලි කීපයක නිර්මාර්තු වෙලා තියෙනවා. ඒ තමයි ඇය වැඩවර්ජන රැල්ලක ඉදිරියේදී නිර්මාතෘ වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා දැන් මෙමින් පවතිනවා. ඒකට හේතුව මොකද්ද? ඇය අසාර්ථකයි. රටේ සාමයට හානි කරන මාධ්‍යයට විරුද්ධව නීතිය හමුවට යාමට පවා තම සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රමුපැල මහතා ප්‍රකාශ කරනවා. යුද සමයේ පවා සමහර මාධ්‍ය ජනතාව අතර අසමගිය ඇති කරන වාර්තාකරණයක යෙදුණු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වීමෙන් මාධ්‍ය ගැන කතා කරනකොට ඔබතුමාලට කියන්නට ඕනේ මං ඉතා කනගාටු වෙනවා විපක්ෂ නායකවරයා බෙරිහන් දීලා කෑ ගහලා ප්‍රකාශ කරේ රහසිගතව නීතිඥවරුන් ගැන හලා සාකච්ඡාවක් තිබ්බද කියලා මොනතරම් සාවද්‍යද කියලා බලන්නකෝ ඒ කතාව රටක නීතිඥවරුන් ගැන හලා යම් කිසි සාකච්ඡාවක් කරන්නේ ඇයි අපට නීතිගරුක විය යුතු නිසා මෙහෙමනම් නීතිඥවරුන් නෙමෙයි අපි කතා කරන්න ඕනේ වෙන කාට හරි පොළුමුගුරු අරගෙන යන කණ්ඩායම කුරුඳු පොළු ගෙනියන කණ්ඩායම ඒ වගේ කණ්ඩායම මතක තියාගන්න මම මේ channel සියල්ල ජනතාව සතු දේපලක් ඒක කාගේවත් පෞද්ගලික බෝධලයක් නෙමෙයි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ රටේ සාමය නැති කරන්න කතා කරනවනේ ජනතාව ජාතීන් අතර අසමගිය ඇති කරන්න කතා කරනවනේ යම් කාලයක LTTE ත්‍රස්තවාදයේ තියෙන වෙලায় ඒකට උඩ ගෙඩි දෙන්න කතා කරා නම් ඒ කාලය තුල එවැනි දේවල් වලදී නියත වශයෙන්ම නීතියේ රාමුව තුල ක්‍රියාත්මක කරන්න මාධ්‍ය අමාත්‍යවරයා හැටියට සිටින තාක්කල් මම පසුබට වෙන්නේ නැහැ කෙරවල පිටියේ යුගදනවි විදුලි බලාගාරය ඇමරිකානු සමාගමකට දීමේ උත්සාහය ක්‍රියාත්මක බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සොහොයුරන්ට අයිති දේපලක් විකුණනම වගේ අපේ රටේ ජාතික ආර්ථිකයට ජාතික ආරක්ෂාවට තීරණාත්මක ලෙස බලපෑම් කරන මෙම කෙරවල පිටියේ බලාගාරයත් ටෙන්ඩර් කැඳවා ඉදිකිරීමට නියමිත නල පද්ධතියත් ගබඩා සංකීර්ණයක් ගෑස් සැපීමත් ඇමරිකන් සමාගමට ලබා දී තිබේ. දැන් අපි දැනගන්න කැමති මේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා ඇමරිකන් එක්සත් ජනපදයේ ගලේ ගැසී සිටි කියලා කතා කරපු මහතුරු මේ ආණ්ඩුව ඉන්නවා. දේශප්‍රේමී සලුපිලි පළඳගෙන සමාන කැබිනට් මණ්ඩලයක් නියෝජනය කරනවා. අපි දැනගන්න කැමති ඇමරිකන් එක්සත් ජනපදයේ වෙත ඇමරිකානු සමාගම් වෙත අපේ රටේ බලශක්ති ශේත්‍රයේ පවරා දීම සඳහා දරන මේ ප්‍රයත්නේ ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද? එහෙම නැත්නම් නෝන් රාජපක්ෂලාගේ පාලනය යටතේ සුවච කීකරු හීලෑ වුණු අමුතු සත්වෙක් බවට පත් වෙලා තිබෙනවද කියලා අපි දැනගන්න කැමතියි. ඒ නිසා අද අපේ රට මේ දේශප්‍රේමීත්වයේ ඇඟපුරා තවරාගත්තු මහතුරු විසින් අද අපේ රට විශාල අනතුරකට හෙලා තිබෙනවා. මම නැවතත් කියන්නේ ලෝක බූදුයස පාලනයේ ගැටුම්කාර පොරපිටි අපි ගැටුම් වලට මුහුණ දෙන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් චීනෙට අපේ රටේ ජාතික සම්පත් අලෙවි කරමින් තිබෙනවා. අනිත් පැත්තෙන් ඉන්දියාවට අපේ රටේ ජාතික සම්පත් අලෙවි කරමින් තිබෙනවා. අනිත් පැත්තෙන් එක්සත් ජනපදයට අපේ රටේ ආර්ථිකයටත් ආරක්ෂාවටත් අතිශය වැදගත් බලශක්ති ශේත්‍රය අලෙවි කරමින් තිබෙනවා. මේකෙන් පස්සේ මොකද වෙන්නේ? 2025 වෙනකොට අපේ රටේ විශාලතම බලාගාර හිමිකාරීත්වය තිබෙන කාටද? ඇමරිකානු සමාගම. අවුරුදු 5ක් යනකම් මේ බලාගාර සඳහා ගෑස් සැපීමේ අධිකාරීත්වය තියෙන කාටද? ඇමරිකානු සමාගම. මේ නල පද්ධතිය අධිකාරීත්වය තියෙන කාටද? ඇමරිකානු සමාගම. මේ ගබඩා සංකීර්ණ හිමිකාරීත්වය තියෙන කාටද? ඇමරිකානු සමාගම. ඒකෙන් මොකක්ද අපේ රටේ මුළු බලශක්තිය ඇමරිකන් එක්සත් ජනපදයේ සමාගම් වෙත මේ ඇමරිකානුවන් පාවලා දීලා තියෙනවා. මේ අතර රටේ වත්මන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත් අනුර කුමාර දිසානායක මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. ඒ වගේම අපේ රටේ පාලකයන්ගේ නීතිය බවට පත් වෙලා තිබෙන ඉස්සර අපිට හිතුණා ධනීය බලයේ තියෙන අයට එක නීතියක් දුප්පත් දුබල අයට තව නීතියක්. දැන් අලුත් එකක් තියෙනවා සරත් වීරසේකර මහත්මයාගේ නීතිය වෙලා තියෙන්නේ පොත්තේ පාට අනු සමාරේවට වෙඬරු පිටක්සේ මුදු වෙන හදවත සමහරේවට කළු ගලක් වගේ දැඩි වෙන හදවත ඒ ඔක්කොම තීරණය කරන්නේ පොත්ටි පාට තේරෙන්නේ නැතුන්ට පෙට්‍රල් මිල රටේම ජනතාව පීඩාවට පත් කරද්දී පොල් තෙල් මිලද දෙගුණ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
එක පැත්තකින් ආදායම අඩු වෙලා තිනවා අනිත් පැත්තෙන් බඩු මිල ඉහළ ගිහිල්ලා තිනවා වියදම පැත්තෙන් ගත්තොත් අඩුම වියදම තිබුණ කාලය තමයි 2015 ඉඳලා 2018 වෙනකන් අඩුම වියදම තිබුණ කාලය බඩු මිල පහලට ආවා පොල් ගෙඩියක් ගත්තොත් එදා රුපියල් 60යි පොල් ගෙඩිය අද පොල් ගෙඩිය කීයද 75යි 80යි 90යි ඒ කියන්නේ මේ පොල් ගෙඩියේ සයිස් එක 90 එතකොට මතකයිනේ සීනි වලට කරපු වැඩේ පෙට්‍රල් වල මිල 137යි ලීටරයක් 157ට එකපාරින් වැඩි කළා 2019 20ට එනකොට පෙට්‍රල් වල මිල ලෝක වෙළඳපොලේ අධික ලෙස පහළට ආවා පාරිභෝගිකයට එකෙන් සතයකවත් ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ පාරිභෝගිකයට මෙහෙම තමයි බඩු මිල ඇතරම වැඩි වෙලා තියෙන්නේ පොල් තෙල් වල මිල දෙගුණයකට වැඩි ඉහළ ගිහිල්ලා තියෙනවා අම්මට තමයි මේක වැඩියෙන්ම දැනෙන්නේ මොකද කුස්සියට දැනෙන්නේ මෙච්චර අප්‍රසාදයට කෙටි කාලෙකින් ආපු රජයක් තියෙනවද බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියනම් තෙල් අඩු වෙන්නේ නැහැ කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයා නැමේ මොන සක්කරයාවත් තෙල් අඩු වෙන්නේ නැහැ ඒගොල්ලන්ට අඩු කරන්න බෑ ඒගොල්ලන්ට ජනතාවගෙන එහෙම කැක්කුමක් නැහැ ජනතාවගෙන එහෙම ඌමනාවක් නැහැ ඒ නිසා තව වැඩි කරනවා මිසක් අඩු වෙන්නේ නැහැ තෙල් අඩු උනේත් නැහැ උදේ ගම්මන් පිලස්සුනේත් නැහැ සාගරකාරියම අස්සුනේත් නැහැ ඒ දෙන්නගේ විවාද ගියෙත් නැහැ ඒ නිසා 20 වෙනිදාට බැසිල් රාජපක්ෂ මහත්තයා දෙදිනන්නේ උදේ ගම්මන් පිල මහත්තයා දෙදිනන්නේ නැත්නම් ඒ දෙන්නටම ලැජ්ජ නැද්ද කියන එක පාර්ලිමේන්තුවේදී ඔප්පු කරලා පෙන්නන්න කියලා අපි ඉල්ලා ඡන්දේ දුන්නු කෙනෙක් හොයාගන්න නැහැ 69 ලක්ෂයේ ඉන්න බයෝ ටික අතුරු දහන් වෙලා බුකියෙත් නැහැ එළියෙත් නැහැ ගමෙත් නැහැ පාරෙත් නැහැ මුළු රටේම මිනිස්සු එකපාරට පාරට බහින එක නම් ආණ්ඩුවට නවත්ත ගන්න බැරි වෙයි කියන එක අපි කියන්න කැමතියි එහෙම මිනිස්සු පාරට බැස්සහම ලංකාව මුළු ලංකාවමින පොලිසිය දැම්මත් නවත්තන්න හම්බෙන්නේ නැහැ කියන එකත් අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමතියි කොවිඩ් වෛරස් විශේෂ විධිවිධාන පනත අලි සප්‍රිය ඇමතිවරයා ඉදිරිපත් කළේ කුමන පදමකින් දැයි පූජ්‍ය ඕමාර් පෙසෝ පිට හිමියන් ප්‍රශ්න කළා ශ්‍රේෂ්ඨ අධිකරණයේ කොවිඩ් වෛරස් විශේෂ විධිවිධාන පනතේ වගන්ති 13න් 7ක්ම ව්‍යවස්ථා විරෝධී බව තීරණය කර ඇතැයිද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා 2019 කොවිඩ් වෛරස් විශේෂ විධිවිධාන පනත වශයෙන් ඉදිරිපත් කළ මේ පනත් කෙටුම්පත අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණා ඒකට අභියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී කියලා. අධිකරණය විසින් තීරණය කරලා තියෙනවා ඒ පනත් කෙටුම්පතේ වගන්ති 13න් 7ක්ම ව්‍යවස්ථා විරෝධී කියලා. එසේනම් එබාව ඔබතුමා දන්නවාද නැද්ද? අහනකොට ගරු අමාත්‍යතුමා කියනවා හොඳටම දැනුවත් කියලා. එතකොට ව්‍යවස්ථා විරෝධී භාවය කියන්නේ නීති විරෝධී භාවයයි නීති විරෝධී භාවය දැන දැන තමයි එතුමා මේ පනත සම්මත කරවා ගැනීමට උත්සාහ ගන්නෙ මේක බරපතල තත්ත්වයක් මේ වගේ පනතක් සම්මත කිරීම දක්වා වූ පියවරයන් පහක් තියෙනවා මේ දක්වා මේ පනත් කෙටුම්පත එහෙම දක්වා निराබාධව ඉදිරියට ඇවිල්ලා තියෙනවා කාටවත් අහුනේ නැද්ද දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් දැන් බැසිල් එමෙතුමා පාර්ලිමේන්තුවේ රැලා දැන් එතුමා පැය 18කට වඩා වැඩි කාලයක් මුදල් අමාත්‍යෙන් සං සියලුම කළමනාකරණය කරගෙන යනවා තෙල් මිලට විතරක් නෙමෙයි සෑම අංශෙම්ම හොයලා බලලා ඉතින් රටේ ජනතාවට එක දෙයක් අඩු කරා කියලා හිතම් වැඩක් වෙන්නේ නැහැ එකක් අඩු කළා තව එකක් වැඩි කළා හැබැයි හැම අතින්ම සහනයක් ලැබලා දෙන්න වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා මේ දවස්වල ලංකාවේ හැම තැනම උද්ඝෝෂණ පැවැත්වෙනවා විශේෂයෙන්ම ගොවි ජනතාව පොහොර ඉල්ලලා පාරට බහලා තිබෙනවා තෙල් මිල අඩු කරන්න කියලා ජනතාව පෙළපාලි යනවා ඒත් එක්කම ජීවන වියදම විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් විශේෂයෙන්ම වෘත්තීය ප්‍රශ්න සම්බන්ධයෙන් බරපතල ලෙස විරෝධතා මතුවෙමින් තිබෙනවා පොදු ජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරපු දෙයක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කීප දෙනෙක් එක එක ප්‍රකාශන කරනවා නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිය මෛත්‍රීපාල සිරිසේන එතකොට ජනාධිපතිතුමා එතුමා නම් මම දැක්කේ නැහැ එහෙම එතුමාගේ අදහස් ප්‍රකාශ වෙනවා ශ්‍රී ලංකා ප්‍රජාන පෙරමුණත් එක්ක අනිත් පක්ෂවලට හිටියොත් තමයි ඒගොල්ලොන්ගේ අනාගතේ රැඳෙන්නේ කියන එක ඒ සමහර අයට නොතේරුණාට මේ ගම්වල සාමාන්‍ය ගොඩාක් දරුවෙක් වුණත් දන්නවා මේ මේ එක එක්කෙනාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම සූදානම් නැහැ මම ඕන කට්ටියත් එක්ක කතා කරනවා එක එක පොඩි ළමයි ඊයේ පෙරේද පාර්ලිමේන්තුවට ආපු කට්ටිය ඒගොල්ලෝ ගේනවා මයිචර් ගණන් ගන්න සමහර දවස්වල නිමිනා සමහර දවස්වල තදින් ඉන්නම තමයි හැටි බල්ල විරුවට කඳුපත් වෙන්නේ ඇයි අපේ රටේ බැංකු ඉතිහාසයේ සැලකීමේදී කෝටි ගණන් ණයගත් සමහර මිනිසුන් ණය කිවන්නේ නැතුව සතුටින් ජීවත් වෙනවා අලුත් කම්පැනි හැදලා ආයෙත් ණය ගන්නවා කුඩා ව්‍යාපාරිකයින් මධ්‍යම ව්‍යාපාරිකයින් බැංකු වලින් ණය ගන්නවා ණය ගන්න සමහරුන්ට සාධාරණ හේතු මත ණය ගෙවා ගන්න බැරි වෙනවා කොවිඩ් වසංගතයේ බොහෝ ව්‍යාපාරිකයින් අසරණ කරලා අවසන් ණය ගෙවා ගන්න හැකියාව නැති වුණාම ක්‍රිප් එක හෙවත් අසාදු ලේඛනයේට නම ඇතුළත් වෙනවා
අසාදු ලේඛනයේ හෙවත් ක්‍රිප් එකට නම ඇතුළත් වුණාම මේ කොරෝනා කාලයේවත් සහනයක් නැත. මේ සියත ප්‍රවෘත්ති අංශයේ අශිකා අරුස් සකස් කළ වාර්තාවක්. ලෝපුරා කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග රටවල් රැසක්ම දරුණු ආර්ථික අභියෝගයන්ට මුහුණ පාමින් සිටිනවා. අපේ රටත් මේ ගෙවමින් සිටින්නේ ආර්ථික වශයෙන් දැඩි අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. මම කමියුනිකේෂන් එක කරනවා මේ මගේ කමියුනිකේෂන් එක. මේ ගොඩාක් අපහසුතාවය පත් වෙලා තියෙන්නේ මේ කොරෝනා සිද්ධියත් එක්ක. විසඳුමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. බස් රථ හිමියන් වශයෙන් ආදායම විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. අපි යටතේ වැඩ කරන සේවකයන්ට පඩි නඩි ගෙවා ගන්න විදිහක් නැති තත්ත්වයක් අද අපට උදා වෙලා තියෙනවා. මම සේවකයෝ කීප දෙනෙකුත් එක්කලා වැඩ කරගෙන ගියා එතනය. නමුත් මේ COVID-19 තත්ත්වයත් එක්කලා අපිට ලැබිලා තිබිච්ච ආදායම් ඇත්තටම හැම එකක්ම අපිට නැතුව ගියා. බැංකු ලෝන් ගත්ත අය ඉන්නවා. ලීසින් තියෙන අය ඉන්නවා. මම වෙළඳ ව්‍යාපාරයක් කරගෙන ගියා. පේමන්ට් එකේ 10% පොලියට අරගෙන තමයි මම ඒක කරගෙන ගියේ. පිට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. වෙන්දා අපි කෙහෙල්කම් 15ක් ගන්න මුදලාලිය ඇවිල්ලා දැන් ගන්න කෙහෙල්කම් 2-3යි. අපිට වෙන්දා මුදලෙන් 10 එකක්වත් දැන් මුදලක් එන්නේ නැහැ. වැඩේ කඩයක් කරන්නේ අපිට ජීවත් වෙන්න කොහොමවත් විදිහක් නැහැ. අපි ණය අරගෙන තියෙන පොලියට අපිට පොලිසල්ලි ගවා ගන්න විදිහකුත් නැහැ. හරි අමාරුයි ජීවත් වෙන අහිංසක මිනිස්සු. අපිට මොකක් කරේ විකල්පයක් දෙන්න ඔක්කොම හංගානෝකා හංගා කරනවා. කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව මෝන දීපාලා තියෙන තවත් එක් අභියෝගයක් තමයි නිසි කලට වේලාවට ණය වාරික ගෙවීම අතපසු වීම. මේ හින්දම ක්‍රිබ් එකට එහෙමත් නැත්නම් නම අසාදු ලේඛන ගත වීමක් සිදු වෙනවා. ඇත්තටම මොකද්ද මේ ක්‍රිබ් එක කියලා කියන්නේ? ක්‍රිබ් එක කියලා කියන්නේ ණය තොරතුරු මධ්‍යස්ථානය. පොලිසියට ගියාම පොලිසියෙන් ඉල්ලන්නේ අපි සමහර කරාට පොලිස් රිපෝට් එක. ඒ පොලිස් රිපෝට් එකෙන් කියනවා මේ පුද්ගලයාට විරුද්ධව නඩු තියනවද, චෝදනා තියනවද, ඒවා පැහැදිලි කිරීමක් කරන එක විතරයි එතනින් කරන්නේ. ක්‍රිබ් එකෙන් කියවෙන්නේ එයාය තොරතුරු ලබා දෙනවා යම්කිසි පුද්ගලයෙක් ගැන එයාගේ ණය ගෙවලා තියනවද, නොගෙවලා තියනවද, ගෙවලා තියනවනම් හොඳට ගෙවලා තියනවද, නොගෙවලා තියනවනම් කොච්චර කාලයක් ඒක ගෙවලා තියනව නැද්ද කියලා අන්න ඒ වගේ තොරතුරු තමයි ලබා දෙන්නේ. ඉතින් ක්‍රිබ් එකට ණය ලබා දෙන්නවත්, ණය ලබා දෙන්න එපයි කියන බලයක් නැහැ. දැනට අපි පවත්වගෙන යනවා මිලියන 8කට වඩා ලංකාවේ පුද්ගල සංඛ්‍යාවකගේ ණය තොරතුරු අපේ කාර්යාංශයේ දත්ත ගබඩාව තුළ. ලංකාවේ වැඩිහිටි ජනගහනය ගත්තොත් ඒකෙන් 68%ක් වගේ ප්‍රමාණයක් ප්‍රතිශතයක් නියෝජනය කරනවා. ආයතන විදිහට ගත්තොත් ආයතන 1,03,000කට අධික සංඛ්‍යාවකගේ ණය තොරතුරු අපි සතුව තියෙනවා. මෙතනදී ගොඩක් දෙනෙක් හිතනවා ණය තොරතුරු කාර්යාංශයේ විසින් ගනුදෙනු කරුවෝ බ්ලැක් ලිස්ට් කරනවා. එහෙම නැත්නම් අසාදු ලේඛන ගත කරනවා. එහෙම නැත්නම් වර්ගීකරණයකට ලක් කරනවා කියලා. ඇත්තටම ඒ වගේ කාර්යභාර ණයතොරතුරු කාර්යාංශයේ වෙන්නේ නැහැ. මේවා මම හිතන්නේ සමාජයේ පැතිරලා තියෙන දුරුමත. ඔබ ගත්ත ණයවලට ගෙවාගෙන යන්නේ කොහොමද කියන ආකාරය තමයි ඔබේ ණයතොරතුරු වාර්තාවෙන් පෙන්වන්නේ. ක්‍රිබ් එකට නම වැටුනොත් නැවත ණයක් ගන්න බැරිද? අපි දන්නවා සමහරක් වෙලාවට ණයක් ගැනීමට ගියාම බැංකුවකට හරි කම්පැනි සමාගමකට ඒගොල්ලන් යම්කිසි තොරතුරක් බලලා කියනවා ඔයා මේ ක්‍රිබ් එකේ ඉන්නවා ඔයාලට අපිට ණය දෙන්න බෑ. ඒක ඇත්තටම වැරදි. ණය ගෙවීමේ හැකියාව, ණය ගෙවීමට අත්පසුනා නම් ඒට හේතු ඒ වර්ධනය කළා තමයි ඔය තීරණේ ගන්නවා. ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් උත් අපි නිතරම අපේ බැංකුකරුවන්ටත් කියලා තියෙනවා සම්පූර්ණ වශයෙන් අධ්‍යයනයක් කරලා ණය දීම, ණය නොදීම වැනි තීරණ ගන්න. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වෙච්ච ව්‍යාපාරිකයින්ට ක්‍රිබ් එකෙන් ලබා දෙන සහනය කුමක්ද? ක්‍රිබ් එකට දැන් තියෙන වගකීමක් ණය ගෙවීමේ යම්කිසි අපහසුතාවයක් තිබුණත් ඊට පෙර කාලයේදී කොහොමද ගෙව්වේ ඒ තොරතුරුත් එකවරම ලබා දෙන්නේ කියලා අපි උපදෙස් ලබා දීලා තියෙනවා. යම්කිසි කෙනෙකුට කොවිඩ් වසංගතය නිසා යම් ප්‍රශ්නයක් වුණත්, එහෙම නැත්නම් පසුගිය රජයේ කාලෙදී ආර්ථික අවපාතය නිසා යම්කිසි ප්‍රශ්නයක් වුණත් ඒ ගැනත් තොරතුරු බැංකුවලට සහ බැංකු නොවන ආතරවලට ලැබෙන්නට දැන් ඉඩ සලස්වන නිසා ඒ ප්‍රශ්නය සෑහෙන දුරකට අඩුවේ කියලා තමයි අපේ අදහස. මේ තත්වය අපගේ ව්‍යාපාරික ප්‍රජාවට නම් සුබවාදී පිළිතුරක් වනු නොඅනුමානයි. නිසි ආර්ථික සැලැස්මකින් පමණයි අපේ රට මේ වන විට මුහුණ පාලා තියෙන ආර්ථික අභියෝගයන්ට පිළිතුරු සෙවිය හැකි. මේ නිසාම රජය ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බවයි සියත අප අවධාරණය කර සිටින්නේ. ගමේ ජීවත්වන අපේ ජීවිත වටින්නේ නැත. බලධාරීන්, නිලධාරීන් නිදිත. කොස්කස්වල ගෙඩිත් දැන් කඩන්නේ අලේ. මේ වනාලි තර්ජනෙන් පීඩා විඳින බහියගනේ ජනතාව අහන ප්‍රශ්න. වසර ගණනාවක සිට අප කතා කළ
වසර ගණනාවක සිටම ජනතාව දිනෙන් දින පීඩාවට පත්වන වසර ගණනාවක සිට අලි සහ මිනිසුන් අතර පවතින අර්බුදය නතර කිරීමට තවමත් හැකි වී නැහැ. මේ නිසා අලි මිනිස් ගැටුම කියලා කියන්නේ අතීතයේ වර්තමානයේ සහ අනාගතයටද උරුම කර දී තිබෙන ඊටම අභාග්‍ය සම්පන්න ප්‍රශ්නයක්. විසඳුම් ඇති එහෙත් නිසි විසඳුම සොයා නොගන්නා අලි මිනිස් අර්බුදය පිළිබඳව අප නිරන්තරයෙන් තොරතුරු වාර්තා කළත් එය බීරි අලින්ට වීණා වයන්නක් මෙන් පෙනෙන්නට තිබෙනවා. අලි මිනිස් අර්බුදය නිසා වර්තමානයේ තුල දැඩි පීඩාවකට පත්ව සිටින්නේ මහියංගනේ ජනතාව. දවාලක් රැයක් නැතුව වන අලි ගම්මානවලට නගරවලට කඩා වදින්නේ මේ මහියංගනේ ජනතාවගේ ජීවිත දැඩි අනතුරකට හෙළමින්. ඇමතිවරුන්ට නිලතහරින්ට බලදහරින්ට ලියලා කියලා බැරිම තැන අලි කරදරෙන් පීඩා විඳින මේ අහිංසක ජනතාව පාරට ආවා. රටේ පවතින නීතියත් එක්ක වෙනද වගේ කෑකෝ ගහලා උද්ඝෝෂණ කරන්න බැරි නිසා ඔවුන් මේ විරෝධතාවය නිහඬ විරෝධතාවයක් ලෙස පවත්වනු ලැබුවා. මේ පාලකෝ හිතාගෙන ඉන්නේ අර අලු යට ගිනි තියෙනකොට අඟුරු ටික උඩට පේන්නේ නැහැ. ගින්න නිමිලා වගේ පේන්නේ. ඒකේ උඩින් ඇවිදින්න ගියොත් කකුල් පිච්චුනාම තමයි දැනෙන්නේ ඒකේ තියෙන වේදනාව. මේ පාලකයන්ට අපි අවධාරණය කරලා කියනවා. පුළුවන් නම් අපි අත්අඩංගුවට ගනිල්ලා. අත්අඩංගුවට දාලා ගිරේ දාපල්ලා. අපි ගිරේ දාලා නවත්තන්න බෑ. මේ අතර උද්ඝෝෂකෙන් චෝදනා කර සිටියේ අලි එළවන මුවාවෙන් මහවැලි ගඟේ වැලි වැටියක් විකුණා දැමීමේ ජාවාරමකට සූදානම් වන බවයි. වැලි කැටන අයගාගෙන අන්නේකට පර්මිට් හදන්න දැල් ලෑස්ති වෙනවා. උබල මේක රුපියල් කෝටි ගාන කොටින සම්පතක් වුණාට මේ මයියගෙන මිනිසුන්ට පාලම ඊට වඩා වටිනවා. වැලි කැටි ඊට වඩා වටිනවා. අලියට මුවා වෙලා මහවැලි ගඟට තියන්න හදන්න එපා. මේ විරෝධතාවය පවත්වන්න පැය කිහිපයකට කලින් මහියංගනේ ප්‍රදේශ කිහිපයක ජනතාව මුහුණ දුන්නු අලි කරදර කිහිපයක් මේ අලුයම් කාලයේදී මහියංගනේ නගරය ආසන්නයේ තිස්සමාවතේ නිවසකට සහ ත්‍රිරෝද රථයකට අලි පහර දී තිබුණා. ගෙවල් කඩනවා මිනිස්සු මරනවා ඒ කිසි දෙයකට කිසි විඳුනම් බීරියලි වගේ මැති ඇමතිවරුන් කියදේ ඔව් අලි වැට ඇමතිය පැක් කරලා ඉන්නවා ඒක මොකද්ද කරන්නේ ඒක කරන්නේ වැට ගහනවා වෙනුවට වැටෙන් ගහනවා වැටෙන් ගහලා මේ මිනිස්සුන් විනාශ කරනවා මේකට හොඳම දේ තමයි පොල් ගෙඩිය මැනලක් දෙන ආචාර්යවරු හරියන්නේ නැහැ මේකට හොඳම දේ සාමාන්‍යව ඉන්නවානේ සාමාන්‍ය පෙළවත් නැති කෙන මැති ඇමතිවරු ඒ മന്ത്രി කෙනෙක් ඇමති වශයෙන් පත් කරලා කරු ජනාධිපතිතුමනි දෙන්න මුන් ටික චීනෙට හරි විකුණලා මේ ජනතාවගේ ප්‍රශ්න විසඳලා රාත්‍රී කාලයේ ගම්බද ජනතාව බිහිතියට පත් කරමින් දේපල බෞභෝග විනාශ කළ වනාලියකු උදෑසන 6:30ට පමණ නිසල්මනේ සොරබර වැවදෙසට ගමන් කරන ආකාරය ප්‍රදේශවාසියෙකු ජංගම දුරකථනයෙන් මෙලෙස වීඩියෝගත කර තිබුණා. මේ කොස්කන් ආපු තවත් අලියෙක් චන්දයකදී යම් පක්ෂයකට සභිකයෙකු දිනා ගැනීම සඳහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 2.5ක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. පළාත් පාලන සමාලෝචන කමිටුව මෙම යෝජනාවද ඇතුළත් සිය කමිටු වාර්තාව ඊයේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට බහර දුන්නා. අදාළ වාර්තාවට අනුව ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේදී පහත සඳහන් කරුණු ක්‍රියාවට නැංවීමට යෝජනා කර තිබෙනවා. පසුගිය සංශෝධන මගින් පළාත් පාලන ඡන්ද විමසීමට හඳුන්වා දී තිබූ 60-40 අනුපාතයට වූ මිශ්‍ර සමානුපාතික නියෝජිත ක්‍රමය ඉදිරියේදී 70-30 අනුපාතය දක්වා වෙනස් කිරීමට යෝජනා කර තිබෙනවා. යම් කිසි පක්ෂයකට සභිකයෙකු දිනා ගැනීමට අවශ්‍ය වන්නේ නම් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 2.5ක ඡන්ද ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස දක්වා ඇති අතර මින් පෙර එවැනි නියමයක් පනවා නැහැ. බහුමන්ත්‍රී කොට්ටාෂ සඳහා ඡන්ද භාවිතා කිරීමේදී ඡන්ද පත්‍රිකා දෙකක් නිකුත් කිරීමට යෝජනා කර ඇති අතර මෙතෙක් එකම පක්ෂයකින් පමණක් මෙම තෝරා ගැනීමට දී තිබූ වර්ණය පක්ෂ දෙකක අපේක්ෂකින් දෙදෙනෙක් වෙනුවෙන් භාවිතා කිරීමට හැකි ලෙස ප්‍රතිපාදන සකස් විය යුතු බවටද කමිටුව යෝජනා කර තිබෙනවා. පළාත් පාලන බල ප්‍රදේශයක වැඩිම කොට්ටාෂ ප්‍රමාණයක් ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ප්‍රසාද ආසන දෙකක් දීමද කමිටුවේ තවත් යෝජනාවක්. එමෙන්ම මෙතෙක් පැවති එල්ලන ආසන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතු නැතයිද කමිටුව යෝජනා කර තිබෙනවා. මීට අමතරව ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමකදී අනිවාර්යෙන්ම මෙම ප්‍රමාණය ආසන්න වශයෙන් 1000කින් පමණ අඩුවිය යුතු බවටද පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව සිය නිර්දේශවලින් යෝජනා කර තිබෙනවා.
එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුමු අපගේ මධ්‍යහන පුවත විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.